නෑ ඒ පිළිබඳ නීති තත්ත්වය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතාමත් පැහැදිලිව නිර්වචනය වෙලා තිබෙනවානේ. අයවැය ලේඛනය පරාජයට පත් වුණොත් එතකොට අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අස්විය යුතුයි. පාර්ලිමේන්තුව නෙවෙයි කැබිනට් මණ්ඩලය. හැබැයි ඊට පස්සේ අවසාන ඡන්දය ගන්නවා තුන්වන වර කියවීමෙන් පස්සේ ඩිසැම්බර් 8 වෙනිදා. එතකොට රජයට තව අවස්ථාවක් ලැබෙනවා දෙවන වතාවටත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න. ඒ අයවැය ලේඛනයත් පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුණොත් එතකොට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනවා. ඒක තමයි ඉතාමත් පැහැදිලි නීති තත්ත්වයේ පිළිබඳව. නෑ අපි මේ සියල්ලක්ම බාර දෙමු ජනතාවට. අපේ රටේ පරමාධිපත්‍යය තියෙන්නේ වෙන කවුරුවත් ළඟ නෙමෙයි අපේ ජනතාව ළඟ. ඉතින් ඒ නිසා තමයි අද දැඩි අවශ්‍යතාවයක් තියෙන්නේ ජනතාවට මේක බාර දෙන්න ඕනේ. අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් මොකද්ද කළ යුත්තේ? ඉතින් ඒ නිසා මේ මැතිවරණ ක්‍රියාදාමය අපි අනිවාර්යෙන් ආරම්භ කරන්න ඕනේ. ඒ කරන්න රජය අකමැති. ඒක නොකරනවා නම් අපේ අධිකරණයෙන් අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගන්නවා. ඉතින් අපි පටන් ගමු පළාත් පාලන ආයතන ඡන්දයෙන්. ඒක තියන්නම වෙනවනේ. ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් නීතියට. ඒක කොහොමවත් කල් දාන්න බෑ. හැබැයි ඒකෙන් අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඊට පස්සේ අපි ජනතාවට මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ ජනතා මතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පත් කර ගන්නට. ඉතාමත් පැහැදිලි දෙයක් තමයි වර්තමාන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ජනතාවගේ මතයේ කැඩපතක් වන්නේ නැහැ. ඒක අවලංගු කාසියක්. දැන් මේ මේ පාර්ලිමේන්තුව පත් වුණේ 2020 අගෝස්තු මාසේ. ඉන් පසු බලන්න මේ රටේ කොයි කොයි විදිය විපර්යාසයද කියලා ඇති වුණේ ලංකා ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී නොවෙච්ච දේවල් සිදු වුණා ඉතාමත් කෙටි කාලයක් තුළ. ලක්ෂ 69ක බහු විශාල ජනමතයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙකුට සිදු වුණා තනතුර අතහැරලා යන්න පවණක් නෙවෙයි රට දාලා යන්න. එහෙම දෙයක් මේ රටේ කවදක්වත් සිදු වුණේ නැහැ. ඉන්පසු අගමැතිතුමාට අස් වෙන්න සිදු වුණා. සම්පූර්ණ කැබිනට් මණ්ඩලයට අස් වෙන්න සිදු වුණා. දැන් ආපහු අපේ රටට පැමිණි බැසිල් රාජපක්ෂ මහතුමා මුදල් ඇමති හැටියට හිටියා. මුදල් ඇමති ධුරයෙන් අස් වෙන්න එතුමාටත් සිදු වුණා. ඉතින් මේ දැවැන්ත විපර්යාස ඔක්කොම සිදු වුණා. මේවා සිදු වුණේ වර්තමාන පාර්ලිමේන්තුව පත් වුණායින් පස්සේ. ඒ කියන්නේ 2020 අගෝස්තු මාසයට පස්සේ. එව නිසා කිසිම කෙනෙකුට මහ පොළොවේ පය ගහලා තියෙන කිසිම කෙනෙකුට තර්ක කරන්න බෑ. මේ පාර්ලිමේන්තුව පත්වෙච්ච කාලයේ තිබිච්ච මතයමයි කියලා අද ශ්‍රී ලංකා ජනතාව තුළ තියෙන්නේ මතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබෙනවා. ඉතින් එහෙනම් මේ 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 පාර්ලිමේන්තුවේ විවාද වලට එම ඇහුම්කන් දෙනකොට පැහැදිලිව පේනවා මේක වෙනම ලෝකයක්. එම නිසා ජනතාවගේ සිතුම් පැතුම් වලට ජනතාවගේ සිතුවිලි අපේක්ෂාවන්ට සරිලන පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ අවකාශය අනිවාර්යයෙන් අපි ජනතාවට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් මම දකින විදිහට කිසිම ප්‍රශ්නයකට ස්ථිරසාර විසඳුමක් ලබා ගන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක කතා කරනවා නම් විදේශීය රටවල් වලින් අපි ආධාර ලබා ගන්නට උත්සාහ දරනවා නම් GSP Plus සහනය ආරක්ෂා කර ගැනීමට අපි උත්සාහ දරනවා නම් මේ සියල්ලක්ම කරන්න පුළුවන් වන්නේ සුජාත භාවයේ තිබෙන රජයක හා පාර්ලිමේන්තුවක් හරහා. සුජාත භාවයේ ජන වරමක් තියෙන්න ඕනේ. ජනමරණ නැති ආණ්ඩුවකින් වැඩක් නැහැ. විදේශීය ආණ්ඩුව එහෙම රජයක් සමග ගනුදෙනු කිරීමටත් ලොකු උනන්දුවක් උද්‍යෝගයක් දක්වන්නේ නැහැ. එම නිසා ජනතාවගෙන් නිසි වරමක් ව්‍යාජ වරමක් නෙවෙයි නොයෙක් උප්පර වැටි හරහා ලබා ගන්න වරමක් නෙවෙයි ජනතාවගෙන් ඍජුව අවංකව වරමක් ලබා ගන්න පුළුවන් වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පටන් අරන් ඒක කොහොමදත් කල් දාන්න බෑ. ඒක කල් දාන්න අපි ඉඩ තියන්නේ නැහැ කොහොමදත්. හැබැයි එතනින් නවතින්නේ නැතිව ඊළඟට මහමැතිවරණයක් පවත්වලා ජනතාවට කැමති පාර්ලිමේන්තුවක් පත් කරගන්න අවස්ථාව ලබා දීම ඉතාමත් කාලෝචිතයි අවශ්‍යයි කියන එක තමයි
අපේ මතය. ඔව් නමුත් දැන්